හැම කෙනෙක්ම ආයුබෝවන් කියලා පිළිගන්නවා. මොන අපි අදත් ගෙනාවා පොඩි ටියුටෝරියල් එකක්. මේ ටියුටෝරියල් එකෙන් කරන්න බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ වගේ animation එකක් කරන්න ඕගොල්ලන්ට ඕන කරන basic අඩිතාලම හදලා දෙන එක. ඉතින් අපි සම්පූර්ණයෙන් මේ මේකම කරන විදිය ඊගාව ටියුටෝරියල් එකෙදි කරමු. නමුත් මේකෙදි අපි මේකට base platform එක හදාගමු. ඉතින් අපි වැඩේට බහිමු. මම ඉන්නේ After Effects ඇතුලේ. මම create කරගන්නවා my composition එක 1920 by 1080 25 frames 10 seconds long. මම මේක rename කරගන්නවා main comp කියලා. Okay කරගන්නවා. ඊට පස්සේ මම ගන්නවා text tool එක. අරගෙන type කරගන්නවා animation කියලා random වචනයක්. ඕගොල්ලන්ට ඕන එකක් type කරන්න පුළුවන්. ඊට පස්සේ මම මෙතනින් y key එක press කරලා select කරගන්නවා pan behind tool එක. ඊට පස්සේ මම මැද්දට snap කරගන්නවා මේකේ anchor point එක. ඊට පස්සේ මම align tool එකට ගිහිල්ලා මේ විදිහට align කරගන්නවා හරියටම composition එක මැද්දට. දැන් මට ඕනේ මේක වටේට outline right on effect එක හදාගන්න. ඉතින් මේ right on effect එක හදාගන්න ඔගලන්ට කරන්න ලේසි විදිහක් තියෙනවා මේ After Effects ඇතුලේ. After Effects ඇතුලේ tool එකක් තියෙනවා. ඔගලන්ට ඕන text layer එක select කරලා මෙන්න මේ විදිහට right click කරලා create masks from text කියන option එක select කරන්න. select කරාට පස්සේ මෙන්න මේ විදිහට වෙනසක් උනේ නැති වුණා වගේ පේනවාට අලුතෙන් layer එකක් create වෙලා අර තිබිච්ච අකුරු ටික මෙන්න මේ විදිහට mask විදිහට create වෙලා තියෙනවා. ඉතින් මේක හරියට බලා ගන්න මම යනවා effects and presets වලට. මම add කරගන්නවා effect එක stroke generate stroke effect එක. මම drag and drop කරගන්නවා මගේ අලුතෙන් create කරගත්ත animation outlines layer එක උඩට. ඊට පස්සේ මම මේකේ paint style එක change කරගන්නවා on transparent කියන option එකට. බැලු බැලමට වෙනසක් නෑ වගේ පෙනුනට මේකට හේතුව තමයි මම මේකේ දැනට වැඩ කරන්නේ resolution 3rd වල. මම මේක full වලට දාගන්නවා මෙතනින්. දාගෙන ඉවරලා බලවම ඔයගලන්ට පේනවා මේ විදිහට අකුරක් reveal වෙලා තියෙනවා. මට ඕනේ මෙතන එක අකුරක් නෙමෙයි. මට ඕනේ මේ mask ටික ඔක්කොම select කරන්න. ඉතින් මෙන්න මේ option එක all mask click කරපු ගමන් ඔයගලන්ට පේනවා මේ විදිහට ඔක්කොම mask ටික වටේට stroke එකක් මම create කරගත්තා. ඊට පස්සේ තියෙන්නේ පොඩි adjustment වගේයක් කරන්න. බැලු බැලමට හරියටම තියෙනවා වගේ පෙනුනට මට පේනවා මේකේ පොඩි overlappings වගේයක් තියෙනවා අකුරු අතර. ඉතින් මේක fill වෙලා තිබ්බනම් මේක පේන්නේ නැහැ. නමුත් stroke කරගත්තට පස්සේ අපිට පේනවා overlap එකක් තියෙනවා කියලා. ඉතින් මේ overlap එක හදාගන්න super speed skill එක use කළා. මම tag ගාලා මේක ඔක්කොම speed up කළා. මේ mask ඔක්කොම adjust කරගන්නවා මෙන්න මේ විදිහට. එජස් කරගත්තට පස්සේ අපි දැන් ඉන්නේ ෆන් පාට් එකේ. කොහොමද මේක animate කරන්නේ, කොහොමද මේක right on effect එකක් කරන්නේ කියලා. මම මේ mask එක select කළා. මොනවද පේනවා මෙතන end කියලා එකක් තියෙනවා. start නෙමෙයි end එක. මම යනවා 2.5 seconds mark එකට. ගිහිල්ලා මේ end කියන එකේ stopwatch එක click කළා. මම key frame එකක් create කරගන්නවා. මම 0 seconds mark එකට ගිහිල්ලා මේ end එකට 0 type කරනවා. ඊට පස්සේ අපි 2 seconds mark එකට ගිහිල්ලා මගේ work area එක මම ෂෝට් කරගන්නවා. N key එක press කළා. ඊට පස්සේ අපි RAM preview කරලා බලුවොත් මෙන්න මේ වගේ අපිට සරල animation එකක් create කරගන්න පුළුවන් බොහොම ඉක්මනට. ඉතින් මේක තමයි අපේ basic setup එක. දැන් ඕගලන්ට පේනවා මේක යන්නේ sequentially. අපිට ඕන නම් මේක change කරගන්න පුළුවන් මෙතනින් unsequentially. ඒ කියන්නේ හැම අකුරක්ම individually මේ time preview එක ඇතුලේ එයා reveal කරගන්නවා මෙන්න මේ විදිහට. නොන් මේකේ පොඩ්ඩක් ලීනිය ගතියක් බෝරින් ගතියක් පේන්නේ මම මේකේ key frames ලීනිය key frames තියෙන මම right click කළ key frame assistant easy ease කරගන්නවා. එහෙම නැත්නම් F9 මොනවද පේනවා පොඩි smooth ගතියක් slowly පටන් අරන් slowly ඉවර වෙන එකක්. මම මේ key frames දෙක select කළා. graph edit එකට යනවා. graph edit එකට ගිහලා මම මෙතනින් adjust කරගන්නවා speed එක මේ විදිහට slowly පටන් අරන් speed එක වැඩි වෙලා කපාට slow down වෙන විදිහට. මෙන්න මේක තමයි simple animation එක. නේද මට ඕනේ look එක මේක නෙමෙයි. මම මට ඕනේ මේක sequentially අකුරෙන් අකුර reveal වෙන්න මෙන්න මේ විදිහට. ඉතින් animation එක බොහොම සුළු කාලයක් ඇතුළේ අපි complete කරගත්තා. අපි මේක extra detail එකක් add කරගන්න අපි මේකේ solid කාලයක් reveal කරමු. මම කරන්නේ මේ layer එක duplicate කරලා මේක යටට අරන් යට තියෙන layer එකේ stroke effect එක අයින් කළා. මම දානවා මෙතනට වෙන effect එකක් linear wipe කියලා.
මේ ලිනියර් වයිප් එක මම drag and drop කරගන්නවා ඊට පස්සේ මම බැලුවොත් එහෙනම් මේ ලිනියර් වයිප් එකේ transition completion එක මෙන්න මේ විදිහට මට fill එකක් වගේ මේක reveal කරන්න පුළුවන් මම මේකේ angle එක හදා ගන්නවා 270 degrees වලට ඊට පස්සේ මම මෙන්න මේ විදිහට animation එක reverse විදිහට animate කරගන්නවා ඊපස් මම animation එක අපස්සට අරගෙන මම මේක මේ විදිහට solid එක paint කරනවා වගේ animation එකක් හදා ගන්නවා හදාගෙන ඉවරලා මේකෙත් keyframes දෙකම select කරලා right click කරලා keyframe assistant easy ease කරගන්නවා ඊට පස්සේ මම මේක හදා ගන්නවා feather එක මේක පොඩ්ඩක් sharp වැඩි වගේ මට හිතෙනවා speed එක පේනවත් අඩුයි මම keyframes දෙක පොඩ්ඩක් add කරගන්නවා right sweet ඊට පස්සේ මම මෙතන feather එක පොඩ්ඩක් වැඩි කරගන්නවා මෙන්න මේ විදිහට පොඩි smoothly මේක gradient එකක් විදිහට reveal වෙන විදිහට right animation එක ගොඩක් දුරට හරි මට කරන්න ඕනේ මේකේ අන්තිමට scale වෙනවා වගේ එකක්. ඒකට මම මේ ඔක්කොම select කරලා pre-compose කරගන්නවා. මේක මම මේක text comp කියලා rename කරගන්නවා. මං ඉන්නේ main composition එකේ මේකේ animation එක හරියටම complete වෙන තැනදී S key එක press කරලා scale property එක reveal කරන් keyframe එකක් තියාගන්නවා. ෆ්‍රේම්ස් කීපයක් ඉස්සරහට ගිහින් මෙන්න මේ විදිහට ස්කේල් අප් කරගන්නවා ඊට පස්සේ මේ keyframes දෙකම select කරලා right click කරලා keyframe assistant easy ease කරගන්නවා ඊට පස්සේ මම play කරලා බලුවොත් එහෙම මේක තමයි මගේ animation එක right මේක තමයි මේ animation එකට අපිට basic අඩිතාලම වෙන්නේ ඉතින් ඕගොල්ලන්ගේ අදහස් කියන්න මම යනවා speed වැඩි නම් එක කියන්න මම උත්සාහ කරන්න සරලව මීට වඩා ලේසියෙන් ඉගෙන ගන්න පුළුවන් වෙන විදියට අඩු කරලා කියන්න. හැබැයි මම හිතන After Effects ගැන යම් කිසි අවබෝධයක් තියෙන අය මේක බලනවා ඇති කියලාත්. ඉතින් එයා හැමෝටම බලන්න පුළුවන් වෙනයි මම මේ ටියුටෝරියල් එක කළේ. හැම කෙනෙක්ටම සූදී එකතු වුණාට අපි ආයෙත් හම්බෙමු මේ Idea Station.